අපි දන්නවා ඒ මෙලෙච්ච පාස්කු ප්‍රහාරය සිදු වෙලා ඊයට හරියටම මාස 50ක් සම්පූර්ණ වෙනවා. සමාජ හා සාමීක කේන්ද්‍රය නිරන්තරයෙන්ම සෑම මාසයක් පාසාම වින්දිතයින්ට යුක්තිය සාධාරණත්වය ඉටු කර ගැනීම සඳහා මේ හඬ නැගීම කරනු ලැබුවා. මහා මවලකරු නීතිය හමුවට කැඳවනතුරු ගෙන්වනතුරු අපි ආයතනයක් හැටියට මේ හඬ නැගීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා රාජපක්ෂවරු නිරන්තරයෙන්ම බලයට එන්නේ, බලය ලබාගන්නේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින්. ඔවුන්ට හැකියාවක් නැහැ එයින් තොරව ජනතාවගේ මනාපය දිනා ගන්න. ඒක තමයි ඔවුන්ගේ හොඳම තුරුම්පු වෙලා තිබුණේ. ඒ වගේම අපි දන්නවා පාස්කු ප්‍රහාරයේ සිදුවෙච්ච ගමම්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා. ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කිව්වා වගේම යුක්තිය ඉටු කරනවා කියලා කිව්වා මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට. ඒ කිසි දෙයක් සිද්ධ නොවුන බව අපි මේ අවස්ථාව වන විට හොඳින් දන්නා කරුණු. ඒ වගේම සභා ධර්මයා විසින් ගෝඨාභය රාජපක්ෂව නිරපාහරණු ලැබුවා. අපි පාලකීන්ට අවධාරණය කරන්නට අවශ්‍යයි. තමන්ට ජනතාවගේ බදු මුදල් වලින් සුරසැප විඳින්න පුළුවන් නිත්‍යානුකූලව මෙන්ම නිත්‍යානුකූල නොවන ආකාරයට මුදල් ජනතාවගේ බදු මුදල් ලබා ගනිමින් සුරසැප විඳින්නට පුළුවන්. නමුත් සභා ධර්මයා දඩුවම් දෙන අවධියක් එන බව අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අත්තුණු ඉරණම අවබෝධ කරගනිමින් අපි මේ අවස්ථාවේ නැවත වරක් ප්‍රකාශ කරනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වෙනතුරු සමාජ හා සාමීක කේන්ද්‍රයේ නිරන්තරයෙන්ම මේ හඬ නගන මොර ගැසීම පවත්වන බව. 2023 ජූනි මාසයේ 21 වෙනිදාට ඒ මිලේච්ඡ පාස්කු ඉරුදින 2019 දී සිද්ධ වෙච්ච ඒ ව්‍යසනයේ අවසාන වෙලා මාස 50ක් ගෙවෙන දවස මාස 50 ඇතුළත මේ ව්‍යසනයේ වින්දිතයන්ට මේ පාස්කු මහා ප්‍රහාරයේ පසුපස හිටපු ඒ මහා මුලකරුවන්ව සොයා ගැනීමට තවමත් අපොහොසත් වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා සත්‍ය කවදාක්වත් වල්ලා දාන්න බෑ කියලා. මේ සත්‍ය අපි වල්ලා දාන්න හදන, එහෙම නැත්නම් යටපත් කරලා දාන්න හදන හැම මොහොතකම එය වෙනම ආකාරයකින් එළියට මතුවෙනවයි කියන එක අපි විශ්වාස කරනවා. මොකද සත්‍ය හැමතිස්සෙම ජය ගන්නවා. මේ පාස්කු මහා ව්‍යසනයේ මාස 50ක් ගෙවෙනකොට අපි ඉදිරිපත් කරන්නට කැමති මේ මෑතකදී පිටරටකදී සිද්ධ වෙච්ච ප්‍රකාශනයක් සම්බන්ධව අපිට දැනගන්නට වුණ කරුණු සම්බන්ධව. මේ ප්‍රකාශනය සිද්ධ කළයි කියලා කියන්නේ අසාද් මවුලානා කියන පුද්ගලයා. මොහු ඒ ප්‍රකාශනය ලබා දීලා තියෙන්නේ තමුන්ට ඒ පිටරටකදී ඒ සරණාගත තත්වය උදා කරගන්නටයි කියලා අපිට ආරංචි වෙනවා. දැන් මේ අසාද් මවුලානා කියන මේ චරිතය අපිට ඒ ඔහුගේ ප්‍රකාශනය තුලින් ගෙනහැර දක්වන කරුණු ඔස්සේ විග්‍රහයක යෙදෙනකොට මේ පාස්කු මහා ප්‍රහාරය සම්බන්ධව ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ කරලා තියෙනවායි කියලා අපිට දැනගන්නට ලැබෙනවා. ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශන සම්බන්ධ කරන්නේ ලංකාවේ ඒ නැගෙනහිර පළාතේ ඉන්න නායකයෙකුත් බුද්ධ්‍යංශ සම්බන්ධව වැඩ කරන ඒ නිලධාරීන් සම්බන්ධ. ඒකම ඒ කරුණු ඔස්සේ පෙනී යනවා දේශපාලන ශාස්ත්‍රයේ ඉහළ තැන්වල වැජබෙන අයගේ විස්තරත් ඒ අතර තියෙනවයි කියලා. දැන් අපි දන්නවා මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගිය මාසේ ප්‍රකාශනයක් කරලා තිබිලා තියෙනවා. දැන් අපි මෙහෙම කියන්නේ මේ විස්තර ගැන හොයන්නට කියන ඒ ප්‍රකාශනය මේ මාධ්‍ය හරහා ප්‍රකාශ කරලා ඒ කටයුතු ගැන හොයන පොලිස් කණ්ඩායම් වලට පොලිස් පතිතුමා ඇතුළු ඒ කණ්ඩායම් වලට මේ සම්බන්ධව කටයුතු කරන්න කියලා. දැන් ඔහු අපිව අනිවාර්යයෙන්ම හොයාගෙන එයි මේ කතන්දරය කිව්වට පස්සේ. අපි කියනවා ඔබම හොයාගන්න. මොකද മന്ത്രി කෙනෙක් මේ ගැන කතා කරලා තියෙනවා මේ අසාද් මවුලානා කියන පුද්ගලයා සම්බන්ධ. ඔහුගේ ප්‍රකාශනය දීලා තියෙන්නේ දෙමළ භාෂාවෙන් කියලායි අපිට විශ්වාසය තියෙන්නේ. නමුත් එහි පරිවර්තනයේ දිහා බලපුවම පරිවර්තනය කරපුවම අපිට හැඟෙන කරුණු අනන්තයි අප්‍රමාණයි මේ පාස්කු ව්‍යසනය සම්බන්ධ. ඉතින් අපි ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අතට මේවා ස්ථීර ලෙස ලැබුණාට පස්සේ. නමුත් අපි ප්‍රකාශ කරනවා මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා. අසාද් මවුලානා කියන්නේ අපිට ආරංචි වෙන සැටියට පිල්ලියාන්ගේ හිටපු ලේකම් කියලා. පිල්ලියාන්ගේ හිටපු ලේකම් කියලා. එතකොට මේ මාස 50ක් ගෙවෙන දවසේදී අපිට මේ කරුණු අපි ඉදිරිපත් කරන්නට කැමති. මොකද සත්‍ය යට ගහන්න බෑයි කියන ඒ කාරණාව ගැන අපි ඊටාම ඕමනාවෙන් විශ්වාස කරන හින්දා. ඒ වගේම අපි ඕමනාවෙන් කියන්නටත් කැමති ඒ සත්‍ය එලිදරව් කරගන්නකම් අපි ක්‍රියාකාරී කියලා නිහඬවන්නේ නැහැ කියලා. එතකොට අපිට එලිදැක් වෙන අපිට දැනගන්නට හම්බ වෙන මිනිස්සු විසින් ප්‍රකාශ කරන කරුණු මම හිතන්නේ ඊටාම සුවිශේෂී. මොකද අපි දන්නවා මේ කරුණු ගැන දන්න අය මේ භූමියේ ඉන්න ඕනේ. මොකද මේ ව්‍යසනය සැලසුම් සහගත කෙරුවා නම් වැඩක් හැටියට අපි දකිනවා නම් ඒක සැලසුම් සහගත වැඩක් හැටියට ඉදිරිපත් කරපු අය මේ භූමියේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ අසාද් මවුලානා කියන විදිහට මේ භූමියෙන් පිටහරි ඉන්නට ඕනේ. එතකොට ඒ අය මං හිතන්නේ හෘද සාක්ෂියක් තියන අය නම් හෘද සාක්ෂිය කෑ ගහලා කියන ඒ හඬට අවදි නම් ඔවුන්ට බෑ මේවා යට ගහන්න. ඔවුන්ට බෑ මේවා ගැන නිශ්ශබ්ද වෙයි. කවදා හෝ දවසක මේවා පත් වෙන බව, එළියට එන බව මම හිතන්නේ ඔවුනුත් දන්නවා. ඒ සම්බන්ධයේදව අවදිවෙන් ඉන්න අපිත් දන්නවා. අනිවාර්යයෙන්ම කවදාක්වත් මේ සත්‍ය වසන් කරන්නට හම් වෙන්නේ නැහැ කියලා. ඒ සත්‍ය හෙළිදරව් වෙනකම් අපි අවදියි. එයයි අපි ඊට ඕනෑකමින් කියන්නට කැමති. එතකොට මේ මාස 50ක් ගෙවෙනකොට අපි දන්නවා ක්‍රමක්‍රමයෙන් අර මුල්ම තිබ්බ අදහස මේක මේ මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ලද ඝාතනයක් පමණක් බව මම හිතන්නේ මේ වෙනකොට වෙනස් වෙලා හමාරයි. ඒ වුණා ඒ අයගේ අනිවාර්යයෙන්. ඒ අය මේකට වග කියන්න ඕන ඒ තමුන් කරපු ඒ විනාශය. නමුත් ඔවුන් පිටිපස්සේ මහා මොලකරුවන් ඉන්නවයි කියන ඒ හැඟීම ඒ අපි ප්‍රකාශ කරපු හැමගෙනාම ප්‍රකාශ කරපු ඒ කාරණාව මම හිතන්නේ අසත්‍යක් වෙන්නට බෑ අපිට පෙනෙන ආකාරයෙන් සහ අපි කරාගෙන යන මේ ගවේෂණ සහ විමර්ශන ඔස්සේ. එම නිසා අපි ඊට ඕනෑකමින් නැවත නැවතත් කියනවා මේ වසන් කරන්නට හදනවා නම් මොණයම්ම කණ්ඩායම ඔවුන්ට ඒ දිගටම කරන්නට බෑ. ඒ එළි වෙන දවස කවදා හෝ උදා වෙනකම් අපි අවදියෙන් අපි සීරුවෙන් එකයි අපි කියන්නට කැමති. දෙවනුව අපි අපේ සොයාගැනීම් කීපයක් විශේෂයෙන්ම අපි මේ පාස්කු ඉරිදින සිදුවෙච්ච මහා ව්‍යසනය සම්බන්ධයෙන් ඇති නඩු විභාග ගැන අපි අවදියෙන් ඒවා ඊටාම ළඟින් අපි විමර්ශනාත්මකව අපි හොයලා බලමු. අපේ විමර්ශන කණ්ඩායමක් විසින්. එතකොට අපි ඊයේ අපේ වෙබ්සයිට් එකේ අපේ සමාජ මාධ්‍යයේ මුදා හැරියා eastattack.info කියන සමාජ මාධ්‍යයේ අපි මුදා හැරියා the highlights of 11 main East attack court cases. එතකොට මේ පාස්කු ව්‍යසනය සම්බන්ධව ඇති නඩු විභාග සම්බන්ධව විශේෂයෙන්ම නඩු විභාග 11ක් සම්බන්ධව අපේ විශ්ලේෂණය අපේ සොයා ගැනීම. අපි දන්නවා පාස්කු ව්‍යසනය සම්බන්ධව නඩු විභාග 40 ගානක් 42ක් මේ ලංකාවේ වෙන වෙන ස්ථානවල නඩු විභාගයට අරගෙන තියෙනවා. ඉතින් ඒ වලින් අපි 11ක් තෝරගෙන අපි ඊටාම ඕනෑකමින් මේ නඩු සම්බන්ධව ඒ නඩු විභාගයේ සම්බන්ධව අපේ කරුණු කාරණා අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඒ නඩු විභාග වලින් එළියට එන පැන නැගෙන නැත්නම් විකාශනය වන කරුණු සම්බන්ධව. එතකොට ඒ ගැන ඔබට දැනගන්නට පුළුවන් ඔබ මේ කරුණු කාරණා අපේ ඒ සමාජ මාධ්‍ය ඔස්සේ හොයලා බලන්න. අපිට තේරෙනවා මේ කරුණු ගැන බලාගෙන යනකොට මේකට යුක්තිය හොයාගන්නට මොනතරම් කාලයක් යයිද කියලා. මොනතරම් කාලයක් බලාගෙන ඉන්නට සිද්ධ වේද කියලා. හැබැයි අපිට විශ්වාසයි අපි තවමත් විශ්වාස කරනවා අධිකරණය හරි ක්‍රියාමාර්ග අරගෙන අපිට ඒ සත්‍ය හෙළිදරව් කරන ස්ථානයක් බවට පත් වෙලා ඒ නිසාම යුක්තිය මේ ව්‍යසනය වෙනුවෙන් ඒ විඳිතයන් වෙනුවෙන් ඉෂ්ට කරන්නට ඒ නඩු විභාග හරහා අවස්ථාව උදා වෙයි කියලා. ඒ අපේ දෙවන කරුණ ඔබ ඉදිරියේ තබන්නට අපි අදහස් කරමු. තුන්වෙනි කරුණ අපි ඊට ඕනෑකමින් කියනවා මේ නඩු විභාග ගැන එහෙම නැත්නම් මේ විමර්ශන ගැන ඊයේ පෙරේද අපිට දැක්ක පත්තරවල තියෙනවා පොලිස් සැරයන් කෙනෙක්ගේ වැඩ තහනම් කළයි කියලා ඔහු තමුන්ගේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කළේ නැහැ කියලා. දැන් මේ අර කොමිෂන් සභාවල ඉදිරිපත් කරලා තියෙන අනිත් පුද්ගලයෝ සම්බන්ධව තීරණ අරගෙන නැහැ. කෝ තීරණ? එහෙම තීරණ අරන් නැහැ. ඒ අය සම්බන්ධව විමර්ශනය කරන්න ඕනයි කියලා තීරණ දීලා තියෙනකොට ඒවා ගණන් ගන්නවත් නැතුව ඒ පුද්ගලයෝ තමුන්ගේ වැඩ කටයුතු කරාගෙන යනවා හරියට කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ වගේ. එතකොට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අර හැමදාම සිද්ධ වෙනවා වගේ හැම එකක්ම ගලාගෙන යන්නේ පොඩි එකාගේ ඔළුවේ. පොඩි එකා හරහා මිටි තැන්වල. ඒකද මේ නොකිය කියන්නේ පාස්කු ව්‍යසනයේ සම්බන්ධයෙන් ලොකු ලොකු පුටු වල වැජෙන අය බේරිලා තෝරු මෝරු බේරිලා මේ හාල් මැස්සු හවු කරලා ඒ ඇයට දනුවන් දීලා මේ ප්‍රශ්නෙට යුක්තිය ඉෂ්ට කරනවායි කියලා හිතනවනම් මම හිතන්නේ ඒක තරම් විහිළුවට කරුණක් අපි දකින්නේ නැහැ. එම නිසා අපි ඊට ඕනෑකමින් කියනවා යුක්තිය පසදාලන්නට තියෙනා වූ ආයතනවලට කරුණාකර ඔබගේ වැඩ කටයුත්ත කිසිම බලපෑමකට යට නොවි කරන්නට ධෛර්ය සම්පන්න වෙන්න. ඔබ කරන්නේ ඒ කාර්යයන් මේ සමාජය වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන්. ඔබ පඩි ලබන්නේ මේ ජනතාවගේ. එතකොට ඔබට අයිතියක් තියෙනවා ජනතාව වෙනුවෙන් යුක්තියස්ත කරන්න. එහෙම නැතුව මේ නායකයෝ වෙනුවෙන් කඩේ යන්න නෙමෙයි. එම නිසා අපි තවුණා කමින් කියනවා මේ පාස්කු ව්‍යසනයේ සම්බන්ධව හාල් මැස්සෝ විතරක් අල්ලලා ඔවුන්ට දනුවම් දීලා තෝරු මෝරුංග බේරලා අරිනවා නම් මම හිතන්නේ ඒ යුක්තිය අපි කවුරුත් පිළිගන්නට කැමති වෙන්නේ නැහැ. ඒ විනිශ්චයන් අපි කවුරුත් පිළිගන්නට කැමති වෙන්නේ නැහැ. ඒ සාධාරණකම් කියන ආදේවල් අපි කවුරුත් පිළිගන්නට කැමති නැහැ. එම නිසා අපි ඊතාවුණා කමින් කියනවා කරුණාකර දේශපාලන බලපෑම් වලට යට නොවි කල යුතු දේ කරන්නට ධෛර්ය සම්පන්න වන්න. ඔබගේ නිතිවිය යුතු ඒ සේවය ඔබගේම ජනතාව වෙනුවෙන් කරන්නට ඉදිරිපත් වෙන්න. මොකද කවදා හෝ දවසක ඔබට වෙනවා තමුන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා කියන්න අහන්න මම කලේ හරි දේද කියලා. ඉතින් මේ පාස්කු මහා ව්‍යසනයේට මාස 50ක් පිරෙන මේ අවස්ථාවේදී අපි නැවතත් කියන්නට කැමතියි. අපි නිදාගෙන නැහැ. ක්‍රියාකාරීන් හැටියට මේ සම්බන්ධව අවදියෙන් ඉන්න අය හැටියට අපි ඊට ඕනෑකමින් කියනවා අපි මේ හැම දෙයක් ගැනම ඊටාම ගැඹුරින් අධ්‍යයනයක් කරනවා, ගවේෂණයක් කරනවා. ඒක නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඒක අපි දිගින් දිගටම කරනවා. ඒ ඔස්සේ මේ ජනතාවට මේ ව්‍යසනයටපත් වෙච්ච ඒ වින්දිතයන්ට යුක්තිය ලබා ගන්නකම් අපි මේ ගමනේ රැඳෙනවා. අපි ආරාධනා කරනවා යහපත පතන හැම කෙනාටම, සාධාරණේ පතන හැම කෙනාටම, යුක්තිය සොයාගෙන යන හැම කෙනාටම, සත්‍ය එළිදරව් කරන්නට ආස කරන හැම කෙනාටම අත්වැල් බැඳ ගන්න. ඔබ අපි අත්වැල් බැඳගත්තොත් බොරුවට රජකරන්න, අසාධාරණයට රජකරන්න ඉඩ දෙන්න බෑ, ඉඩ දෙන්නේ නැහැ. එම නිසා අපි අත්වැල් බැඳගනිමු. මේ ව්‍යසනයෙන් පීඩාවට පත්වෙච්ච ඒ වින්දිතයන් වෙනුවෙන් නැගී සිටින්නට, ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරන්නට අපි සෑදී පෑදී කටයුතු කරමු කියන ඒ ආරාධනාවෙන් මම නිහඬ වෙනවා. ස්තුතියි. ඊයේ දිනේ වන විට මාස 50යි මේ සාහසික මනුෂ්‍ය ඝාතනය සිදුකොට. මාස 50ක් ගෙවී කියන මොහොතක අපිට පේන්න තියෙන දෙයක් තමයි කොතරම් වාර්තාවන් විමර්ශනයන් කොමිෂන් සභාවන් මේ සියලු දේ කොතරම් තොරතුරු ලැබුණත් මූලාශ්‍රයන් ලැබුණත් අපිට පේනවා කිසිදු ආකාරයකින් මේ පාලක පැලැන්තිය වර්තමානයේ ඉන්න වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව මේ කල්ලිය මේ පැලැන්තිය මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක ලෑස්ති නෑ මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට යුක්තිය ඉටු කිරීමට සූදානම් නැති බව පේන්න තියෙනවා. ඒක නිකන් හරියට අර අපේ ගමේ කියනවා වගේ හොරට නිදාගෙන ඉන්නේ උංග කුහුද්දන්න බෑ. ඇත්තටම නිදාගෙන ඉන්නේ උංග කුහුද්දන්න පුළුවන් ටක් ගාලා. හැබැයි හොරට නිදාගෙන ඉන්නේ උංග අඬබෙර ගහලවත් කුහුද්දන්න බෑ. මොන සද්ද නැත් දැම්මත් ඌ නැගිටින්නේ නෑ. හොරට නිදාගෙන ඉන්න එක. ආන් ඒ වගේ එකෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. හොරට නිදාගෙන ඉන්න එකෙක්. නැගිටින්නේ නෑ. එකෙන් පේන දෙයක් තමයි මේ ප්‍රභූ පන්තිය මේ ස්ටැබ්ලිෂ්මන්ට් එකම මේ ප්‍රභූ පන්තියේ හැම එකාගෙම කිල්ලෝටවල කුණු තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ඊතර යවුවනේ. ස්වභාව ධර්මයත් එක්ක එකතුනේ ජනතාව. ස්වභාව ධර්මයට ශක්තියක් හම්බුනේ ජනතාව පාරට බැස්සින්දා. එනිසා ස්වභාව ධර්මය කටයුතු කළේ මහජනතාව පාරට බැහැලා මේක ඉවර කරන්න ඕනේ කියන ධෛර්යයෙන් වැඩ කරපු හින්දා ගෝඨාභයට යන්න පුළුවන් වුණා. ගෝඨාභය යවුවා නන්නත්තර ඇරි වුණා. ඉසකුඩිච්චි දාලා වගේ තනින් තන ගිහිල්ලා දැන් ඇවිල්ලා අන්න ඊයේ ගිහිල්ලා පන්සලකට ගිහලා උපන් දිනේ සැමරුවාලු. හරි. දැන් ගෝඨාභය ඉන්නේ එළියේ. අයි ගෝඨාභයගෙන් ප්‍රශ්න කරන්න බැරි. පහුගිය කාලෙම අපි දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ හරියට නිකන් අර ඉත්‍යාව පස්ස පැත්තේ ඉත්‍යාව දුවනවා වගේ හරින් ප්‍රනාන්දුලට මනුෂ්‍ය නානායකකාරලට පොළවේ පස් නොකාපු එක විතරයි කියපු කතා සොනික් කියලා කිව්වා. අන්නේ සොනික් දැන් කොහෙද ඉන්නේ කියලා කිව්වා. IS එකට මේක පටවන්නේ කියලා තොරතුරු දුන්නේ කවුද? බලපෑම් කළේ කවුද කියලා කිව්වා. ඊට පස්සේ බුද්ධ්‍යංශත් එක්ක බුද්ධ්‍යංශ වල තියෙන සම්බන්ධය කිව්වා. අරයට කතා කරයි කිව්වා, මෙයාට කතා කරයි කිව්වා. දැන් ඊට පස්සේ අපි දැක්ක කියනවා මේ එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේකට සම්බන්ධයයි කියන චෝදනාවට ලක් වෙච්ච මිනිහෙක්ව තමන්ගේ ළඟ තියාගෙන ඉන්නවා. අදටත් ඔහු රජයේ ඉහළම නිලධාරියෙක් විදියට කටයුතු කරනවායි කියලා බෙරිහන් දීලා අන්තිමේදී ස්පිරිතාලෙත් ගිහිලා තමයි නතර වුණේ හර්ෂ. මේ හරින් ප්‍රනාන්දු. ස්පිරිතාලෙත් ගිහිලා නතර වෙලා තමයි යන්තම් එළියට ආවේ. එහෙමයි කිව්වේ. එහෙමයි කෑ ගැහුවේ. හැබැයි එහෙම කෑ ගහපු හරින් ප්‍රනාන්දුලා මනුෂ්‍ය නානායකකාරලා අද මේ කියන්නේ නැහැ. හරියට නිකන් අපි දන්නේ නැහැ උන්ට සීකල්පනාවක් නැද්ද අපිට සීකල්පනාවක් නැද්ද කියලා. එක්ක උන්ට මොකක් හරි ලෙඩක් ඇදිලා තියෙනවා, එක්ක අපිට මොකක් හරි ලෙඩක් ඇදිලා තියෙනවා. අපිට මතකයි, උන්ට මතක නැහැ. මුන් කියපු ටික උන්ට මතක නැහැ. අන්තිමේදී කිව්වා මට මූණ බලාගෙන පත්වීම ගන්න බැරි හින්දා මං අහක බලාගෙන ගත්තේ කිව්වා. හැමතිකම සොනික් කියපෑ මේ සර් මොකද්ද කිව්වා ඉඳගෙන අපි දැක්ක පාර්ලිමේන්තුවේ පපුවට ගගහ කිව්වා සර් කේන්තියෙන් ඉන්නේ මේ වැඩේ වෙන්නේ නැති හින්දා වහාම මේක වෙන්න ඕනේ කී කවුද සර් කී ඇහුවා. අපි දන්නේ අන්තිමේදී සර් කෙනෙක්ගෙන්ම පත්වීම ගත්ත අහක බලාගෙන. එහෙමයි කිව්වේ. අපිට මතකයි. ඒ ඔක්කොම තියෙනවා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වල ඇති කියපු ටික. ඇයි දැන් බැරි? එනිසා තමයි අපි කියන්නේ මුන් හොරට නිදාගෙන ඉන්නේ. හොරට නිදාගෙන ඉන්නුන් ඒ නිසා තමයි කූද්දන්න බැරි. වාර්තා කොච්චර දෙමුණත්, විමර්ශන වාර්තා කොච්චර එළියට ආවත් කී දෙනෙක්ව චෝදනාවට ලක් වෙලා තියෙනවද? කී දෙනෙක් ගැන විමර්ශන වාර්තාවල තියෙනවද? හිටපු ජනාධිපති සම්බන්ධයෙන් තියෙනවද? ඌට චෝදනාවක් එල්ල වෙලා තියෙනවද? බුද්ධි අංශේ පොලිස් බුද්ධි අංශවල නිලධාරීන් අකෝ ඒ කාලේ නිකන් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් හරි මොකක් හරි හිටපු එකා දැන් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙලා. දැන් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙලා. කොහොමද එහෙම වෙන්නේ මේ? Api dakka e pudgalaya terim karaka sabahata thamma parlimentu karaka sabahawata gena ekatath virudda una dan ada niyojya polispathiware hitapu polispathiwareya prashna kala me vidiyata wartha gananawakin vividha moolashra helikala vividha toratoru helikala habai me kisiwak gana විමර්ශනයක් සිදු නොවන බව තමයි බොහොම පැහැදිලිවම පේන්න තියෙන්නේ. අද ඕනෑ තරම් ඉඩ කඩ තියෙනවා. හරින් ප්‍රනාන්දුලට ඔළුවෙන් හිටගෙන මේ සම්බන්ධයෙන් කතා කරලා කියන්න පුළුවන්. විමර්ශනය කරන්න කියලා මනුෂ්‍ය නානායකකරණට කරන්න කියලා. දැන් මේ ඊයේ පෙරේදා වෙන විටත් දැන් පහුගිය මාසෙත් අපි දැක්කා පාර්ලිමේන්තුවේ තරුණ മന്ത്രിවරයෙක් මතු කරනවා. පියතුමාත් මතු කළා. අසද් මවුලානා කියන දැන් වෙනත් රටක යුරෝපා රටක ඉන්න පුද්ගලෙක් ඔහු යම් ආකාරයකට ප්‍රකාශනයක් දීලා තිනවා. ඒ ප්‍රකාශනය තුලින් එළිදරව් වෙන කාරණා රැසක් තියනවා කියලා පාර්ලිමේන්තුවේදී මතු වුණා. ඒ තරුණ മന്ത്രിවරයා පෙන්වා දුන්නා පහුගිය මාසේ. මේකෙන් විශාල හෙළිදරව් කිරීම රසක් මේකට සම්බන්ධ වෙලා තියෙන ජාලය පිළිබඳව විශාල හෙළිදරව් කිරීම රසක් මතුවෙනවයි කියලා. කෝ මෙච්චර කෑ ගහද්දි මෙච්චර කියද්දි ඇයි විමර්ශනයක් නොකරන්නේ? ඇයි ප්‍රශ්න නොකරන්නේ? දැන් හරින් ප්‍රනාන්දුර මොකද්ද තියෙන බය? දැන් ස්පිරිතාලයට දුවන්න ඕනේ නැහැ. හරින් ප්‍රනාන්දුර දැන් හදවතේ අමාරුවක් එන්න ඕනේ නැහැ. පපුවේ අමාරුවක් එන්න ඕනේ නැහැ. එහෙම බහින රෝගයක් දැන් නැහැ නේ. දැන් අයි මහින් ප්‍රනාන්දුර බය නැතුව කියන්න බැරි. කොහේ සොනික්? කොහෙද ඉන්නේ සොනික්? කවුද IS එකට මේක පටවන්න කියලා කිව්වේ? කොවර කියපුවා? කොහෙවා? මනුෂ්‍ය නානාකාර කිව්වේවා කො? ඒ වගේම අපි දැක්කා. පාර්ලිමේන්තුවේ අනෙකුත් විපක්ෂ മന്ത്രിවරු. අනුර කුමාර දිසානායක. එරාන් වික්‍රමරත්න. මේ අයස් විශාල කාරණා රසක් කිව්වයි. එහෙම හේ දුවන්න එපා. ගහවටේ දුවන්න නැතුව අහන්න. පාර්ලිමේන්තුවේ තොරතුරු දෙනවා. කෙකර බාන්න ඕනේ නෑ රනිල් වික්‍රමසිංහ. ස්කොට්ලන්ඩ් යාඩ් ගෙන්නන්න කලින් දැන් අහලා බලන්න. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න එකෙන්. අයි මහින්ද රාජපක්ෂගෙන් අහන්න බැරි. මහින්ද රාජපක්ෂ අපි මැරිලා නෑ. මහින්ද රාජපක්ෂට 80 කල් වුණාට අපිට 100 තියෙනවා තාම. තාමත් 100 තියෙනවා. මහින්ද රාජපක්ෂ කිව්වා මටත් මේක ලැබුණයි කිව්වා. ප්‍රභු ආරක්ෂකව මටත් දුන්නයි කිව්වා ද යන්න එපයි කියලා. අපිටත් ලැබුණයි කිව්වා මේවා. කෝ එතකොට මේ හැම කෙනාගේම කිල්ලෝට වල කුණු තියනවද? අපි අහන්නේ ඒකයි. මේ ඇහැරෙන්නේ නැත්තේ තමුසලා. මේ ප්‍රභු පන්තිය මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක ඇහැරෙන්නේ නැත්තේ හැම එකාගේම කිල්ලෝට වල කුණු තියනවා. අපි තවත් ඉස්සරහට ඒවා කියන්න. තවත් අපිට කියන්න පුළුවන් දේවල් තියෙනවා. මේ විදිහට මේ කිල්ලෝට වල කුණු කොහොමද තියෙන්නේ කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මේක අපිට පේන දෙයක් තමයි. මේක කරන්න නම් මේකට උමනා කරන දේශපාලන අභිලාෂයක් නැහැ. මේකට උමනා කරන කැපවීමක් නැහැ. මේකට උමනා කරන සත්භාවයක් නැහැ. මනුෂ්‍ය ජීවිතය පිළිබඳ මේ ඊටාම පහළම ජන කොටස් මනිතරම කියන දෙයක් මේ ප්‍රභූ පන්තියට මේක දැනෙන්නේ නැහැ. හොද මේකට බිලි වුණේ මේකට බිලි දුන්නේ මේ සාතිශය බහුතරයක් බොහොම අහිංසක මේ ජන සමාජයේ පහළම ජනතීරු. එදා මේ ගිහිල්ලා හිටපු මිනිස්සු ජන සමාජයේ පහළම කණ්ඩායම්. එයා තමයි මේකේ බිල්ලට ගියේ. එනිසා මේ ප්‍රභූ පන්තින් වලට මේ මනුස්ස ජීවිත පිළිබඳ එහෙම හැඟීමක් නැහැ. එහෙම හැඟීමක් තියෙන එකෙකුට නම් කියන්න බෑ. මේ 270ක් විතර මිය ගිහිල්ලා ඒ මිනිස්සුන්ව පොළවට මිහිදන් කරන්න කලින් උණුසුම යන්න කලින් ඉස්සරහට ඇවිල්ලා කියන්න බෑ මම තමයි ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ මට ඡන්දෙ දීපන් කියලා. එහෙම කියන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් ඌ ඇවිල්ලා මනුස්ස ජීවියෙක් නෙමෙයි. හුස්ම ගන්න එකෙක් නෙමෙයි. ඌ මනුස්සයෙක්වත් අමනුස්සයෙක්වත් නෙමෙයි. සත්වයේ කිසිම ආකාරයක හුස්ම ගන්න, ලේ ගමන් කරන සංවේදී භාවයක් තියෙන එකෙක් නෙමෙයි. මිනිස්සු මෙහෙම මිය ගිහිලා පොළවට මේ උණුසුම යන්න කලින් ඇවිල්ලා මට ඡන්දෙ දීපන් කියලා පුළුවන් එකෙක් කියන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් ඌ අදමෙක්. ඒ නිසා තමයි අපි දා කිව්වේ මෙහෙම එකෙකුට ඡන්දයක් දෙන්න එපා. මේ රටේ මිනිස්සුන්ට පුදුමාකාර විදියට මිනිස්සුන්ගේ පස්ස පැත්තේ ඉත්තෑව දෙව්වා. නයි දැකලා පස්සෙන් ගියා. නෙළුම් මල් අරගෙන පස්සෙන් ගියා. කියන බොරුවට නැටුවා. අපි කෝක කරන්න එපා මේ හිතක් පපුවක් නැති එකෙකුට මේ විදියට බලයක් දෙන්න එපා. මේක අවසන් වෙන්නේ මහ ප්‍රපාතයකින් කියලා අද වැටිලා තින්නේ ඒක. ඒ නිසා උන්ට ගාණක් නෑ. මෙහෙම මිනිස්සු මැරෙනකොට මැරිලා වැටිලා ඉන්නකොට මට බලය දීපන් කියලා කියන්න පුළුවන් එකාට පැය 24න් පෝර ටික නැති කරලා මේ රටේ මිනිස්සු හාමතේ මරණ එක මහ කජ්ජක්ද? වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද? මුන්ටකෝ. පැය 24න් මේක තහනම් කළා දාලා මකබෑවියන් කියලා හිතන්න පුළුවන් එවුන්. අරම කරපු එකාට මේක මොකද්ද? අද බෙහෙත් නැහැ. මිනිස්සුන්ට බෙහෙත් පෙත්තක් හොයාගන්න නැහැ. පැරසිටමෝල් එකක් දී ගන්න විදිහක් නැහැ ස්පිරිතාලේ. කරන හැම පරීක්ෂණයක්ම කරන්න කියන්නේ පුද්ගලික රෝහල් වලින් 20-30000ක් යනවා මිනිහෙකුට සාමාන්‍ය දෙයක් කරන්න ගියොත්. සමහර එන්නත් රුපියල් 40000යි 50000යි ජීවිතේ බේරගන්න මිනිස්සු තියෙන සබ්බ සකලමනාම විකුණන්න වෙලා තිනවා මිනිස්සුන්ට. ස්පිරිතාලට යනවට වඩා මිනිස්සු ස්පිරිතාලේ දිහා බලාගෙන මැරෙන්න සූදානම්. එහෙම මුස්පේන්තු රටක් බවට මේක පත් කළේ. එහෙම කරන්න පුළුවන් උනේ අර හිතක් පපුවක් නැති ඒ උන්ින්දා. හිතක් පපුවක් තියෙනකොට මිනිස්සු මෙහෙම දුක් විඳිනකොට බලන් ඉන්න බෑ. උන්ට එහෙම එකක් නැහැ. එහෙම එකක් නැති බව පෙන්නලා තමයි උන් ආවේ. ඒතර මිනිස්සු කියලා කියන්නේ උන්ට උන්ගේ සාක්කුවේ ඉන්න බ්‍රොයිලර්ලා වගේ. උන් හිතාගෙන ඉන්නේ මේ උන්ගේ බ්‍රොයිලර් ෆාම් එකේ ඉන්න බ්‍රොයිලර්ලා කියලා අපි. ඒ රාජපක්ෂ වික්‍රමසිංහ යුන්ටාව මේ කල්ලිය හිතාගෙන ඉන්නවා තාමත් අපි එහෙමයි කියලා. අපි ඕන වෙලාවකට මැරෙන්න දාන්න පුළුවන්. ඕන වෙලාවකට අපිව බිල්ලට දෙන්න පුළුවන්. උන් කාව හරි බිල්ලට දීලා අපරාධයකුත් කරනවා. ඊට පස්සේ උන්වම් බිල්ලට දෙනවා. දැන් එහෙමනේ කරන්නේ. අරයා තමයි, මෙයා තමයි මහ මොලකාරයා. අරුව මූ අල්ලනවා. Taman නිකන් හයර් කරපු එවුන්. ඒ හයර් කරපු එවුනුත් ඇවිල්ලා මුන් බිල්ලට දෙනෙව්. උන්වත් බිල්ලට දීලා, අනිත් එවුන්ව බිල්ලටත් දීලා. උන් බේරෙනවා. ඒක තමයි මේ ප්‍රභූ පන්තියේ ස්වરૂපය. ඒක තමයි මේ ප්‍රභූ පන්තියේ ස්වરૂපය. ඒ නිසා තමයි මුං ඇහැක් කරලා බලන්නේ නැත්තේ, මුන්ට ඇහෙන්නේ නැත්තේ මේ කියන කිසිම දෙයක්. මේ කියන කිසිම දෙයක් මුන්ට ඇහෙන්නේ නැත්තේ ඒ නිසා. මේ හැම එකාගෙම නැවතත් කියන්නේ කිල්ලෝටවල කුණු තියෙන නිසා. අවසාන වශයෙන් කියන්නේ දැන් අපි ඊයේ දැක්කා අර මහින්ද රාජපක්ෂගේ නාම්බා කියනවා ඉඳගෙන අපි අපේ තාත්තගේ 89 වෙනුවෙන් පෙනී ඉන්නවා මම මගේ තාත්තගේ 89 ලක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න ඕන වෙලාවක සූදානම්. මම බය නෑ ඒකට. ආනේ කිරිපුතේ ඔයාට කියන්නේ හරි ෂෝක් එක. ඔය කිරිපුතා පුළුවන් නම් තාත්තටයි ඔයාගේ බාප්පා රනිල් බාප්පටයි කියලා ඕගොල්ලන්ට තියෙන 89 බලන්න ඡන්දයක් පවත්වන්නකෝ මැතිවරණයක්. මැතිවරණයක් තියාගන්නකෝ කොහොම හරි රනිල් බාප්පට කියලා. එතකොට තාත්තගේ 89යි ඔයාගේ 83යි රනිල් බාප්පගේ 82යි ගැන මිනිස්සු සලකලා බලයි. කොහොම හරි කමන්නේ කිරි පුතේ ඡන්දයක් පවත්වන්නකෝ ඈ. එච්චරයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි පුලා හඬ නගන පාස්කු දින ප්‍රහාරයට ඊයේ වෙනකොට වසර 2කුත් මාස 2ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ වසර 4කුත් මාස 2ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ මාස 50ක් මේ පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරයට ගත වෙලා තියෙනවා. දැන් අද වෙනකොට දරු නීතිපතිතුමා අභියාචනාධිකරණයට ගිහිල්ලා අන්ඩර්ටේකින් එකක් දෙනවා. ඒ කියන්නේ ප්‍රකාශයක් කරනවා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මැතිතුමාව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ඒ හිටපු නීතිපතිවරයා තමාගේ ධූරයෙන් සමුගන්න ඔන්න මෙන්න තියලා. ඔහු පැහැදිලිව ප්‍රකාශයක් කරා මේ පාස්කු දින එල්ලවෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ ක්‍රියාදාමය පිටිපස්සේ පැහැදිලි කුමන්ත්‍රණයක් තියෙනවායි කියන කාරණේ. ඔහු එතනින් නවතින්නේ නැතුව පිටු විශාල ප්‍රමාණයක ලේඛනයක් ඔහු පොලිස්පතිවරයාට යොමු කරනවා. එතකොට ඒ යොමු කරපු ප්‍රකාශය තුල අන්තර්ගත කරුණු කාරණා සහ හිටපු නීතිපති දප්පුලි ද ලිවේරා මැතිතුමා මේ පාස්කු දින ප්‍රහාරය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තිබුණාය කියන කාරණය සම්බන්ධයෙන් අපි දැක්කා පහුගිය කාලේ ඔහුට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවීමක් කරලා තිබ්බා. හැබැයි ඒ සම්බන්ධයෙන් ඔහු රිට් පෙට්සමක් ගොනු කරලා තියෙනවා දරුවා අභියාචන අධිකරණයේ හමුවේ. ඒකෙදි ප්‍රකාශ කරලා තියෙනවා නීතිපතිවරයා විසින් දප්පුලි ලිවේරා හිටපු නීතිපතිවරයා අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා. අපි කියන්නේ දප්පුලි ද ලිවේරා හිටපු නීතිපතිවරයා අත්අඩංගුවට කරගෙන වැඩක් නැහැ. හැබැයි දප්පුලි ද ලිවේරා හිටපු නීතිපතිතුමා කියන මේ කුමන්ත්‍රණ කතාව මොකද්ද කියලා මේ රට දැනගැනීම අත්‍යවශ්‍යයි. මොකද හිටපු නීතිපතිවරයා ඉන්න බැරි කමට කියන්න දෙයක් නැති කමට මොනවා හරි කියන්න ඕනේ කමට නෙමෙයි මේ කුමන්ත්‍රණය සම්බන්ධ කතාව කිව්වේ. අපි විශ්වාස කරනවා හිටපු නීතිපතිතුමා මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තිබිච්ච කමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද යම් යම් විමර්ශනයන් විමසලිමත් වෙලා ඒවා විමර්ශනය කරලා ඒවා අධ්‍යයනය කරලා ඒ තුලින් අනාවරණය වෙච්ච කරුණු කාරණා මත තමයි මේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කතාව කියන්නේ කියලා. එහෙමනම් මේ රටේ නීතිය පැත්තෙන් ගත්තහම එතන ඉහළම ධූරයේ දරපු නීතිපතිවරයා කියනවා නම් මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණාය කියලා. ඒ සම්බන්ධයෙන් පැහැදිලිව විමර්ශනයක් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. වගේම හිටපු නීතිපතිවරයා කියන කරුණු කාරණා සමාජගත කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. අපි අහන්නේ ඇයි දවසින් දවස සැකයට තුඩු දෙන විදිහට යම්කිසි හෙළිදරව් වෙන කරුණු කාරණා රතු පළසයට හංගන්න උත්සාහ දරන්නේ? ඇයි එක එක තැනින් මතුවෙන ගිනි පුපුරු වගේ එළියට එන දැල්ලි ස්පාක් වෙවි තියෙන මේ තොරතුරු එළියට එන සැනින් ඇයි රතු පළසයට හංගන්න හදන්නේ? තවමත් මාස 50ක් ගිහිල්ලා මේ හැංගිල්ලේ ක්‍රීඩාව අවසන් කරන්න උඹලා එකෙක්ටවත් හිතෙන්නේ නැද්ද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කරන්න ඕනේ කියලා. වර්තමාන පොලිසිය භාර අමාත්‍යතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ විමර්ශන කටයුතු නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා බොහොම පැහැදිලිව කිව්වා මේ විමර්ශන කටයුතු අංග සම්පූර්ණ නැහැ කියලා. අවිධිමත් කියලා. විධිමත් නැහැ කියලා. එහෙමනම් අපිත් මාස 50ක් තිස්සේ පුලපුලා ඒ කතාවම කියනවා නම් අපි අහන්නේ මේ වෙනකොට විධිමත් විනිවිදභාවයක් සහිත විමර්ශනයක් කිරීමේ බලය අධිකාරිය තියන්නේ කාටද? ඒ බලය අධිකාරිය තියෙන ආණ්ඩුව රජය මේ කටයුත්ත දවසින් දවස මගහරිමින් සිටින්නේ ඇයි? මේ කටයුත්ත රජයට මගහරවන තැනට රජය මුල්ලට හේතු කරන දේශපාලන බලවේගය මොකක්ද? මේ මැරිච්ච 273 දෙනාගේ ජීවිත වගේම එක්තැන් වෙලා ඉන්න 500කට අධික ජනතාවගේ ජීවිතවලට එහා ගිය තමාගේ බල ලෝභීත්වය කියන සාධකය මත පදනම් වෙලා දවසින් දවස මේ මිනිස්සුන්ගේ ලේ කඳුළු සුසුම් එක්ක උඹලා මෙහෙම සෙල්ලම් කරන්නේ ඇයි අපිට තියෙන ප්‍රශ්නයක. ඒ නිසා උඹලා මේ ප්‍රශ්නට අපිට උත්තර දෙන්නකම් අපි මේ හඬ නැගීම අකණ්ඩව අපි ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි දැක්කා එක සාජන්වරයෙක්ව පොලිසියේ සැරෙන්වරයෙක්ව සේවයෙන් පහ කළා තියෙනවා. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියාය කියලා. ඔහුට චෝදනා 12ක් සහිත චෝදනා පත්‍රයක් දීලා ඒ චෝදනා පත්‍රයට ඒ සැරෙන්වරයා සියලු කාරණා පිළිගත්තා කියලා. හැබැයි අපි අහන්නේ චෝදනා පත්‍රයට චෝදනා 12ක් දාපු සැරෙන් වැරද්ද පිළිගත්තාම එයාව ඉන්ටර්ඩික්ට් කරනවා. ජනාධිපති කමිෂන් සභාවෙන් මරල්ගොඩ වාර්තාවෙන් මේ හැම එකකින්ම නම් එළියට ආපෝ මේ වෙනකොට පොලිසියේ ඉහළම පුටුවල ඉන්න උන් අදටත් යහතින් වැජබෙනවා. අර ජනාධිපති කමිෂන් සභාව වාර්තාව හරහා නීතිපතිවරයාට නිර්දේශ කළා තියෙනවා. යම් යම් චරිත සම්බන්ධයෙන් යම් යම් ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ ඒ වගන්ති ප්‍රකාරව කටයුතු කරන්න කියලා. හැබැයි එයාලා අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දූරෝල්ට මුවා වෙලා ඒ ආශිර්වාද ලැබමින් අදටත් බොහොම පරිස්සමට ඉන්නවා. අර සැරෙන්වරේ බුද්ධි තොරතුරක් ලබා දීම සම්බන්ධයෙන් ඉන්ටර්ඩික්ට් වෙනවා. මං අහන්නේ මේක මාර නීතියක්. කොහොමද එක රටක මෙහෙම නීති දෙකක් එකම කාරණයක් සම්බන්ධයෙන් දෙපැත්තකට දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේ ඒ සැරෙල්ලට දඬුවම් කළා හරියන්නේ නෑ. මේක තොරතුරක් ආවාය කියන කාරණේ බොහොම පැහැදිලි. තොරතුරක් ලැබුණාය කියන කාරණේත් බොහොම පැහැදිලි. ඒ තොරතුර නොසලකා හැරියයි කියන කාරණේත් බොහොම පැහැදිලි. ඒ නිසා අපි කියන්නේ බොහොම පැහැදිලිව අපි කියන්නේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒත් එක්කම විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා අද මම දැක්ක මාධ්‍ය ප්‍රකාශ කළා තියෙනවා. ස්වාධීන කමිෂන් සභාවල ඉන්න කොමසාරිස්ලා ස්වාධීන නැහැ. ඔවුන්ගේ කාර්යය කරන්නේ නැහැ. ඔවුන්ට පැවරලා තියෙන යුතුයකම කරන්නේ නැහැ. ඔවුන් ස්වාධීන නැහැ. ඒ හින්දා මීට පස්සේ විශ්‍රාමික නිලධාරීන්ව මේ තනතුරු වලට පත් කරන්නේ නැහැ කියලා. හරියටම හරි. අපි කියන්නේත් ඕක තමයි. දැන් ওই ගේන් හදන විකාශන අධිකාරී පනත දිහා අපි පැහැදිලිව විරුද්ධ වෙන්න ඕනේ කියන කාරණෙත් එක්ක. ඇයි අද විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා කියන කාරණේ අපි දැන් මාස ගාණක් තිස්සේ බොහොම පැහැදිලිව කියනවා. මොකද්ද? ස්වාධීනයි කිව්වට එක කමිෂන් සභාවක්වත් ස්වාධීන නැහැ. ස්වාධීනයි කිව්වට කොමසාරිස්වරුන් තුළ ස්වාධීනතාවයක් අපි දකින්නේ නැහැ. ඇයි? ඔවුන් පක්ෂපාතී. ඔවුන් ආණ්ඩුවට පක්ෂපාතී. ඔවුන් තනතුරු වලට පක්ෂපාතී. ඔවුන් වරප්‍රසාද වලට පක්ෂපාතී. ඔවුන් වරදාන වලට පක්ෂපාතී. ඒ නිසා ස්වාධීන කමිෂන් සභාව ස්වාධීන නොවන රටක ස්වාධීන කමිෂන් සභාව වලට පත් කරන කොමසාරිස්ලා ස්වාධීන නොවන රටක විකාශන අධිකාරිය පනත වගේ පනතක් ගෙනල්ලා ආණ්ඩුවට එරෙහි මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් දඩයම් කරන්න, ස්වාධීන කියන බෝඩ් එකට මුවා වෙන්න මේ දේශපාලන නඩේ හොඳටම දන්නවා කියන කාරණේ අපි දන්නවා. ඒ නිසා විකාශන අධිකාරියේ පනත හරහා ස්වාධීන විකාශන අධිකාරියක් හදන්න හැදුවට අපි දන්නවා ඒකට එන්නෙත්, ඒකට පත් වෙන්නෙත්, ඒකට පත් කරන්නෙත් Tamanගේ කටුලෙව කන තවත් නිලධාරි කණ්ඩායමක් කියලා. ඒ නිසා ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු දෙලගන්න තියෙන අයිතිය මේ ආණ්ඩුව කරන අක්‍රමිකතා, අකටයුතුකා, එතන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා, මර්ධන ක්‍රියා සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ගෙනියන මේ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ජාල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් නිහඬ කරන්න Tamanට තවත් අවශ්‍ය කරන කටුලෙව කන සෙට් එකක් දාලා අධිකාරියක් හදන්න හදන මේ විකාශන අධිකාරිය පනත සම්බන්ධයෙන් අපි දැඩි විරුද්ධත්වය පළ කරනවා. හේතුව ඒක මර්ධනය කරන්න හදන්නේ මාධ්‍ය විතරක් නෙමෙයි, ජනතාවට තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය වාරණය කරන්නයි මේ විකාශන අධිකාරී පනතරා උත්සාහ කරන්නේ. ඒත් එක්කම අපි දැක්කා පහුගිය මාස 6ට මේ රට තුල වෙඩි තැබීම් 40ක් සිද්ධ වෙලා තියෙනවා. වෙඩි තැබීම් 40ක් සිද්ධ වෙලා තියෙනවා. වෙඩි තැබීම් හරහා ජීවිත 23ක් අහිමි වෙලා තියෙනවා මේ රටට. ජීවිත 23ක් අහිමි වෙලා තියෙනවා. 17 දෙනෙක්ට තුවාල වෙලා තියෙනවා. අපි අහන්නේ පොලිසියට අපි කියන්නේ මේ වගේ අරගලකාරයෝ පස්සේ නැත්නම් උද්ඝෝෂකයෝ පස්සේ බොරුවට එලවෙලව ආණ්ඩුවේ පෙට්‍රල් ටික පුච්චන්න එපා. මෙන්න මේ හිසෝසවන්න හදන පාතාලය මර්ධනය කරන්න. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ පාතාලය මර්ධනය කරන්න. මේ කුඩුජාවාරම් ටික මර්ධනය කරන්න. අන්න එතනට පොලිසිය යන්න. මේ අහිමි වෙච්ච ජීවිත 273ක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරන්න ඔය දරන උත්සාහය ඒ වෙනුවට යොදවන්න කියලායි අයි බොහොම පැහැදිලිව කියන්න හදන්නේ. මොකද අපිට පේනවා සමහර තැන්වල ඉහළ පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මේ හැම කටයුත්තක් පිටිපස්සෙම තියනවා කියලා අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඒත් එක්කම අවසාන වශයෙන් කියන්න කැමතියි. මේ ආණ්ඩු මේ දේශපාලන කණ්ඩායම් මේ දේශපාලන බල ව්‍යාප්තිය ඇතුලේ ගහන අන්තිම තුරුම්පුව තමයි ආගම්වාදය සහ ජාතිවාදය. අපි දැක්කා පහුගිය කාලය පුරාම අපි දැක්කා තැනින් තැන ජාතිවාදය සහ ආගම්වාදය අවුලවන්න උත්සාහ කරා. ඒ නිසා මේ රටේ ඉන්න ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් අපි කියනවා ඔබේ ආගමට ඔබ ලැබි වෙන්න. ඔබේ ආගමට ඔබ ආදරය කරන්න. ඒහා සමානවම අනිකාගේ ආගම දහමටත් ආදරය කරන්න ගෞරවය කරන්න. හැබැයි කවුරු හරි කෙනෙක් ආගම ජාතිය ඉස්සරහට දාලා අපේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න හදනවා නම් වෛරය පතුරවන්න හදනවා නම් මතක තියාගන්න ඒක දේශපාලන බලල්ලතක්ම තමයි කියලා. ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නේ පාස්කු දින ප්‍රහාරයෙන් පස්සේ. මහින්ද රාජපක්ෂලා හැමදාම වික්කේ ආගම්වාදය සහ ජාතිවාදය. හැබැයි ඊට එහා ගිය මනුස්සකමක් තියෙන මිනිස්සු ඉන්න රටක් විදියට මේ අමන තක්කඩි හොරු රැළට නැවත තමන්ගේ පටු දේශපාලන පරමාර්ථයන් මුදුන් පමුණව ගන්න කිසිදු ඉඩක් නොදී අපේ රට අපි එකතු වෙලා ආරක්ෂා කරමු. ආගම් ජාති කුල දේශපාලන මත බෙදීම් සියල්ල අතු ගාලා දාලා එක රටක එක ජාතියක් එක ආගමක් එක පරම්පරාවක් හැටියට නැගී සිටලා ක්‍රම වෙනස සඳහා යන ගමනට අත්වල් බඳකම කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.